තෙතමනේ නිසා ගෙදර බිට්ටි පෙඟිලාද? මෙහෙම වෙන්නේ පිටතින් හෝ ඇතුළතින් එන තෙතමනයක් නිසායි. මල්ටිලක් වෝටර්ප්‍රූෆින් සීල නිපදවලා තියෙන්නේ බිට්ටි ඇතුළතින් හෝ පිටතින් එන තෙතමනය සම්පූර්ණයෙන් වළක්වලා එවැනි තෙත බිට්ටි වලට පූර්ණ ආරක්ෂාව සලස්වන්නමයි. ජනතා සේවයට dedicated to serve the people. රංගන අයිබෝන්. අයිබෝන් චාමික. මං අද රංගනෝ ෆොටෝ කොපියක් කරනවා. මාව? ඔව්. ඒ කියන්නේ මගේ පිටපතක් ගන්නවා කියලාද කිව්වේ? පොඩ්ඩක් ඉතින් පිටපතක් අරගෙන බලන්නයි ඉන්නේ ඇත්තම එකද කියලා මේ. ඇත්තම එකද කියලා. ඔව්. දැන් පිටපත් කිරීමත් කලාවක් නේ. කොපි කිරීම කලාවක්. අන්න ඒකයි. ඉස්කෝලේ ගිහින් නම් කොපි කරා නේද? ඈ පොඩ්ඩක් අපි වෙන පැත්තකට යන්නයි අවශ්‍ය වෙන්නේ මං හිතන විදිහට දැන්. හරි යන් කොහෙද? හරි. පැත්ත තමයි ෆොටෝකෝපිය. එතකොට ෆොටෝකෝපිය විතරක් නෙවෙයි. එතකොට ඒ ෆොටෝකෝපිය ගන්න මැෂින් එකට කියනවනේ ෆොටෝකෝපි මැෂින් එක කියලා සරලවම. ඔව් නේද? ඔව් ඡාය අපිටපත් යන්ත්‍රය. යන්ත්‍රය. එතකොට ෆොටෝකෝපි මැෂින් නිකුන්න මහත්තයෙක් එහෙමත් ඉන්නවා ඉතින්. එයාගෙන් ෆොටෝකෝපි මැෂින් එකක් ගන්නේ ඒ වගේ ආයතනික ෆොටෝ කරන ෆොටෝකෝපි විකුණන ආයතන තියෙන්නේ. ඒවා ලබා දෙන ආයතන තියෙන්නේ. ඒ කට්ටියනේ. ඒ කට්ටිය එහෙම ලබා දෙන්න අවශ්‍ය වෙලා කඩයක් පටන් ගන්න යනවා. ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. ව්‍යාපාරය තමයි මේ ඔය අපි කියන්නේ උදාහරණයක් විදිහට කියමු කොමියුනිකේෂන් එකක් කියලා කියමුකෝ. කොහෙද මේක තියෙන්නේ මේ ආයතනේ පටන් ගන්න? දකුණු පැත්තට වෙන්නේ තියෙන්නේ වැඩි. හොඳයි. හා පටන් ගන්න යන්නේ එහෙ. දකුණු පැත්තට කියන්නේ මේ චාමිගේ දකුණු පැත්තෙන් නේද නැත්නම් ලංකාවේ දකුණු පළාතේ? ලංකාවේ දකුණු පළාතේ. හරි. හොඳයි. ඉතින් ඔන්නෝම සිද්ධිය වෙනකොට දැන් ලංකාවේ දකුණු පළාතේම කෙනෙක් තමයි මේ දකුණු පළාතේ කට්ටිය මේ ගනුදෙනු කරන්නේ. පටන් ගන්න මෙන්න මෙහෙම. ඔව් අලාර ෆොටෝ එකක් සින්නගයක් තියෙනවා කියලා තාම දුන්නා Facebook එකේ. ඔව් කියනවා. මම මෙතනින් කතා කරන්නේ. කොහෙන්ද මේ මිදෙන්නේ? ඔව්. මම මොකක්ද දන්නේ නැව බලන මැෂින් එක නේ. කියන්නේ මැෂින් එකේ එක බලන් වලට එක මොඩල්ස් තියෙන එක ෆන්ක්ෂන් එක සාමාන්‍යයෙන් අර ඒත් ඒ ගහන පුළුවන් ලොකු වරක් ඒත් තුන වගේ තියෙන එක. ඩබල් සයිඩ් යන්නේ. ඔව්. ඒක මොකක්ද ඕන පෙන් එක ගහන එකද නැති එකද? පෙන් එක ගහන එක කොහමද? පෙන් එක ගහන එක තියෙනවා කැයි ස්ටේෂන් තියෙනවා. කොහමද ඒක වරන්ටි එක තියෙනවද? මෙහෙමයි 21000 කෝපි ලක්ෂයයි නැත්නම් අවුරුද්දක් දෙකකින් ඉස්සෙල්ලා ඉරක තමයි මේ මාසෙන් ගහුවක් කෝපි ලක්ෂේ මාසෙත් ලක්ෂ ගහුවක් ඉවරයි හරි නැත්නම් ලක්ෂයක් අදලා අවුරුද්ද ගියොත් ලක්ෂ අදලා ඒත් අවුරුද්ද තියෙනවා හරි ඔයාලා සේවිස් එක මා තියනවාද ඔක්කොර සේවිස් රිපෙයාරි ඔක්කොම අපි කරලෝ අද මෙහෙමයි වරන්ටි කාලේ තුල ඔයාලට අපේ ටෝලර් එකේ තිබ්බේ පිටිකර හැමේ දාන්න බෑ ඒතකොට අපි දීගොරට දෙන්න බෑ හරි ඒකයි තියෙන්නේ කාල තුල එහෙම කරන්න අනිත් මැෂින් එක කොහමද කට එක තියනවා 21000 ඒ කියන්නේ ඒකම තියනවා අයියේ උගහට උගහට වැඩි වෙනවා ස්පීඩ් එක වැඩි වෙනවා වැඩි වෙන්න මිල වැඩි. තමයි මැෂින් එක. අන්න ඒකයි ති. ස්පීඩ් එක වැඩි වෙන්න මිල වැඩි. චාමික දැන් අර කතාවේ කියවිච්ච හැටියට නම් මේ Facebook යන්ත්‍රජාලයේ පළ කරන දැන්වීමක් අරහා තමයි මේ ඡායා පිටපත් යන්ත්‍ර මේ ෆොටෝකෝපි යන්ත්‍ර වෙනදාම කරගෙන යන්නේ ওই කතා කරපු කෙනා. ඔව්. මේ කවුද කියලාත් කියමුද ඉතින්? ඔව් අපි ඒක පොඩ්ඩක් පස්සට දාමු නේද? ඒ කියන්නේ පහුවෙලා කියනවා. ඔව් කියනවා පහුවෙලා කියනවනේ. කියන්න ඕන අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඉතින් දැන් ෆොටෝකෝපි මැෂින් විකුණන යන්ත්‍ර විකුණන එකම තමයි මේ මහත්තයාගේ වැඩේ. මේ මහත්තයාගේ වැඩේ කියන්නේ මේ මහත්තයාගේ බිස්නස් එක ව්‍යාපාරය. ඔව්. එතකොට ඒව අවශ්‍ය කට්ටිය තමයි ගිහිල්ලා ඒ ඔය රංගන කිව්වා වගේ Facebook එකෙන් ඒ ඔහුගේ දැන්වීම් බලලා ඒකට කතා කරන්නේ. ඔව්. කතා කරලාට පස්සේ ඔහු යන්ත්‍ර විකුණන්නේ. ඒ යන්ත්‍ර විකුණුවට පස්සේ වෙන සංතෑසියක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තමයි අද net fm බැලුම් ගලින් කතා කරන්නේ. මොකද දැන් බොහෝ දිනකට මේ මෙවැනි අවශ්‍යතා ඇති වෙනවනේ. Taman මේ මොන හරි පිටපත් ලබා ගන්න ඕමනා වුණාම පස්සේ ෆොටෝකෝපි මැෂින් එකක් ගන්න නැහැ. මොකද බනිස් කන්න ඕන නම් පස්සේ අපි බේකරියක් ගෙදර දා ගන්න නැහැ නේ. ඒ වගේ ඉතින් Tamanට වැඩකට ෆොටෝකෝපි එකක් ගහ ගන්නොත් එහෙම සාමාන්‍යයෙන් කොමියුනිකේෂන් කියන කඩේකට ගිහිල්ලා වැඩේ කර ගන්නවා. හැබැයි එහෙම නැතුව එවැනි ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරන කෙනෙක් ආරම්භ කරන හදන කෙනෙක් හෝ නැත්තම් පවත්වාගෙන යන කෙනෙක් තවත් මෙවැනි ෆොටෝකෝපි යන්ත්‍ර විකුණන තියෙන තැනකින් මේ විදිහට යන්ත්‍ර ගන්න යොමු වෙනවා. ඉතින් එවැනි පුජ්‍යලීන්ට සහ අනිකුත් හැමෝටම වැදගත් වෙනවා. මොකද මෙවැනි උදවියත් එක්ක ගනුදෙනු කරද්දි කොයි විදිහකටද කටයුතු කරන්න ඕනි කියලා අද net fm බැලුම් ගලින් අනාවරණය කරන නිසා. ඔව්. දැන් ඔය කියන ආකාරයෙන් ෆොටෝකෝපි මැෂින් එක මිලදී ගන්නකොට හොයලා බලන්න එපැයි. මේකේ තත්ත්වය කොහොමද කතා කරලා බලන්න ඕන ගිහිල්ලා බලන්න ඕන ඔහොම බලන්න එපැයි. ඕන බඩුවක් ගන්නකොට ෆොටෝකෝපි මැෂින් විතරක් නෙවෙයි ඕනම දෙයක් ගන්නකොට එහෙම නෙවෙන්නේ. ඉතින් අන්න එහෙම වෙන්න හින්දා මෙන්න මෙහෙම කතා කරනවා. තව කියලා 232233 ඒ සීරියස් එක කියලා එක පෙල්ලේ ගහන්න බෑ. මේකත් කියලා එකක් දෙන්න පුළුවන් කයි 30කට වගේ. ඒකත් අර විදිහම තමයි වරන්ටි එකනේ. ඔගේ වරන්ටි එකයි. මේක අරක පෙල්ලේ ගහන්න පුළුවන් කල ස්කැලි කියලා. මේකේ කල ස්කැලි ලැප් යන ප්‍රයිස් අතර මම කියවිස් කරනවා කොහොමද එහෙම වෙනවද? අපි දැන් ඔයාලට දැන් වරන්ටි දීලා තියලා අවුරුදු තියෙනවනේ. ඒක කොපි නැහැ. අපි කොහොමවත් ඇවිල්ලා සර්විස් කරන්න යාලුවෝ. මොකද අපේ වරන්ටි එකේ තියෙන්නේ. කටෝලයක් බාරු වෙනකොට අපි බේස් සර්විස් එකක් කරලා ඇවිල්ලා ෆ්‍රී එකක් අපි කරන්නේ. අපේ මේකත් කියලා ඒක කරලා මේ අතරතුර වරන්ටි
කුට්ටිය ඇතුළත ඒ රපයරයක් කවුත් ඒත් අපේ ගාල් කරාලි අපි එතනින් පස්සේ ගාවයි ඔව් අර මැෂින් එක ගත්තම පහදිසියලා හරිනේ ෆේස් කරගන්න අර බැලුවේ ගා මේ ගන්නතු මේ මොකද හදිසියෙන් තත් ගාල ෆේස් කරගන්න එන්න එහෙනම් පස්සේ බං ඒ වෙලාවයි බ්ලැක් කිව්වොත් දැෂලික වෙල්ල බෑ අද කිව්වොත් අනිවාර්ය හෙට වල අපේ බ්ලැක් අපේ සුදුරෙක් කිනොත් සුදුරගේ කෙලෙක් අනිවාර්ය වෙල්ල කළා එහෙනම් ගන්නවා නම් මම කොහමද මේ නම්බර එක කතා කරලා આવත් හරිද આવොත් කියන්නේ මෙහෙ බයි මට මොඩල් එකක් එක කියන්න අපි වහාට ගෙනලා දෙන්න ට්‍රාන්ස්පෝට් කරලා ඔක්කොම කරලා දෙන්න ආ ඔක්කොම කරලා දෙනවා නේද ඔව් එතකොට ට්‍රාන්ස්පෝට් එකේ මම ගණක් ගන්නවද ට්‍රාන්ස්පෝට් එකේ මෙහෙමයි දැන් ඔයා කොහෙද මිද්දනිය ගුවනේ ඔව් මිද්දනිය කියන්නේ ට්‍රාන්ස්පෝට් එකේ ලොග් ගාලක් ඔන්නේ අපිට කෙල්ල වලට කීයක් කර දෙන්නවා වගේ ඒ ඇති අපි ළඟමනම් කරනවා දැන් මිද්ද ටික දුරයි මිද්දනියට ඒක නිසා ලොල්ට පොඩි ගාණක් දෙන්න ඉතින් කෙල්ල වලට සාමාන්‍ය චාමික කෙනෙක් යම්කිසි උපකරණයක් මිලදී ගන්නකොට ඒ උපකරණයේ තියෙන නිෂ්පාදිත නාමය නිෂ්පාදිත ආයතනයේ වර්ගය සහ ඒ තියෙන පහසුකම් ඒ වගේමින් එහාට ගිහිල්ලා එහි නඩත්තු කටයුතු කරන්න සහ නැත්නම් ඒ ලබා ගන්නා වූ ආයතනෙන් ඒ තියෙන වගකීම් කාලය සම්බන්ධයෙන් තහවුරුවක් ගන්නවා මොකද ඒ යන්ත්‍රයක් ගන්නේ යම්කිසි මුදලක් වියදම් කරලා එතකොට ඒ මුදලට සාධාරණයක් වෙන්න ඕන සහ ඒ යන්ත්‍රයේ යම්කිසි යාන්ත්‍රික දෝෂයක් ආවොත් එහෙම නැවත ඒ වගකීමකින් යුක්තව නැවත අලුත් වැඩියා කරලා දෙන්න හෝ ඒ ආයතන බැඳලා ඉන්නවද ඒක කොහොමද කරගන්නේ කියලා මුලින් කතා බහ කරගන්න ඕනේ සාමාන්‍යයෙන් සහ ඒක ලිඛිතවත් නැත්නම් වොරන්ටි කාඩ් එකක් ගැරන්ටි කාඩ් එකක් කියලා මේ ආයතනත් එක්ක ගනුදෙනුවක් සිද්ධ වුණාන් පස්සේ එවැනි ලියවිල්ලකිනුත් බැඳීම් ඇති වෙනවා. ඔව්. එතකොට ඔය රංගන සඳහන් කරන ගැරන්ටි සහ වොරන්ටි කියන දේ සම්බන්ධයෙන් ඔබ දන්නවා. කැඩුනොත් යන්ත්‍රයට යන්ත්‍රයක් දෙනවා, ගත්ත දෙයට උපකරණයට උපකරණයක් දෙනවා. වොරන්ටි කියලා කිව්වට පස්සේ ඒක තමයි කැඩුනහම හදලා දෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි වැඩේ යන්නේ. ඉතින් මේ මහත්යත් ඒ වැඩේ අකුරටම කරා. ඒක හින්දා ඒක අකුරටම කතා කරගන්නත් අවශ්‍යයි. මේ විශ්ය දෙනවටත් එහෙම ගෙවන්න ඕනද මම? නෑ නෑ. වොරන්ටි ඇතුළත ඒවයි කිසිම මේකක් නෑ. වලින් චාර්ජස් අය කරන්නේ නෑ අපි. වොරන්ටි කාලයක් තියෙන මේ වොරන්ටි කාලේදී අපි සර්විස් කරන්න ඇවිල්ලා ඒක රිපයර් ගත්තවත් ඔක්කොම අපි ෆ්‍රී කරන්නේ. එතනින් පස්සේ තමයි ඉතින් තමයි සර්විස් වලට චාර්ජ් කරන්නේ. එහෙනම් මම ඔයාලට මේ සල්ලි ඇත් කියලා මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. එතකොට කෝල් එක දෙන්න ඔයාලට මේ මොකක්ද ඔන මැෂින් එක? ඒක කියන්නේ ස්පීඩ් වැඩිම එකක් දෝ. ඔව් ටිකක් ස්පීඩ් වැඩි එකක් කරන්නේ. පෙන් එක ගන්න පුළුවන් වගේ. එහෙම නැත්නම් අර කම්පියුටරේ මේ යූස් කරන්න පුළුවන් කක් නම් හොඳයි. ප්‍රින්ට් එකට වගේ. එහෙම පුළුවන්. කියන්නේ ප්‍රින්ට් පුළුවන් ස්කෑනින් පුළුවන් ඔයාලට කලර් ස්කෑනින් පුළුවන් ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් කම්පියුටර් සපෝට් කරන්නේ නැතුව PDF කියන ඒවා පෙන් එක ගහලා ෆොටෝකෝම් මැෂින් එකකටම ඩිරෙක්ට් ගහලා එහෙම ගන්න ප්‍රින්ට් අවුට් පුළුවන් ඒකේ ඉතින් හොඳ ස්පීඩ් මැෂින් එකක් තියෙනවා 456 කියලා. ඒකයි 145ක් වෙනවා. ඒක හැබැයි හොඳයි ස්පීඩ්. සාමාන්‍යයෙන් මේ කොමත් වැඩි ගොඩක් මේකක් වෙන්නේ නැහැ නේද? අවුරුද්දක් විතර ගණන් කරද්දි. එහෙම කේස් එකක් නෑ අයියේ. කියන්නේ ඔකේ දාපු යූස් කරෝ පාර්ට්ස් නම් මල මුකුත් දාලා නෑ. අඩු ගන්න ටෝම එකක් කරේ තියෙන්නේ නෑ. ඔක්කොම ඔරිජිනල් තියෙන්නේ. මේ දෙකේ තියෙන ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් බඩු තියෙන්නේ. ඒතකොට මේ ඔන්න දෙන්නේ ජපාන් නේද? ජපාන් නෙවෙයි මේ යන්නේ. ඔක්කොම දැන් ගහන්නේ සේරම චයිනීස්. ඔව් චයිනීස් ගහන්නේ. ජපාන් ගහන්නේ දුප්පෝ ගානෝ රිකෝ අරගෙන එච්චරයි ගහන්නේ. ඔක්කොර චයිනීස් ට්‍රාන්ස් වලින් දාලා දෙන්නන්නේ. හා හරි. මම එහෙනම් දාලා ඇති කරන ඔර කොල්ලක් දෙන්න. ආවර මොකක්ද දන්නේ ඔන මැෂින් එකනේ දැන් එහෙම ඕන්න මේ ටිකක් ස්පීඩ් තියෙන එකක් මාරා එකයි ගන්නට දෙනවා කොහේ කොහොමද ඇරන් නිකන් ස්පීඩ් තියෙන මම හොඳ මැෂින් එකක් නම් හොඳයි මට ස්පීඩ් වැඩිම එක දෙන්න 145 පෙන් ගන්න සීගි එකයි ඒක හොඳයි ඒකට වඩා ස්පීඩ් වැඩි අරවා අරක ස්පීඩ් වැඩි 456 කියන එක වැඩි අරක 256 තමයි අර මේ ස්පීඩ් අඩු මේක ඒකට වඩා 456 එක ඒකක් ගන්න ඕනේ 456 මැෂින් හොඳයි හොඳට වැඩේ කතා කරගෙන එහෙම යනවා නේද? ඔව්. දැන් ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයාගෙන් මැෂින් එකක් ගන්න යනවද? මොකද වෙන්නේ එතනින් ඊට පස්සේ? නෑ ගන්න යන්න කලින් කතා කරලා බලන්න ඕන, හොයලා බලන්න ඕන. ගත්තට පස්සේ ගත්ත කට්ටියත් ඉන්නවද? ඒ ගත්ත කට්ටියට මොකද වෙලා තින්නේ කියලා. ඒක හින්දා ඒක හොයමුකෝ මුලින්ම. හා හා. ඉන්ටර්නෙට් එකේ තියෙන දින ෆොටෝ කෝපි මැෂින් විතරක් දිනවයි කියලා. මම මැෂින් එකක් හොයලා ඉද්දි, ඊට යාගින් කෝල් කරලා ආවම සුදේ ඉන්නේ තුම ගින්නියන මැෂින් එකක්. ඊට පස්සේ මැෂින් එක මම බලන්න ගියා. බලන්න ගියාට පස්සේ ආවල් ආවට පස්සේ තමයි දැන් ඔයා ගින්නියන වාහන ඕනේ නෑනි. අපේ වාහනේකින් අපි ගියා දෙන්න කොහොමවත් අපි ඇවිල්ලා හයි කරලා දෙනවා, සේවා කරන්න ඕන, ඔක්කොම කරන්න ඕන කියලා එක අඬ ගහගත්තා. ඊට පස්සේ මට කිව්වා දැන් යන්න කිව්වා ඔයා මේ ගෙදරටම ගෙනල්ලා බඩු දෙන්නම් කියලා. යන්න කිව්වා මම ආවා. ඇවිල්ලා මෙයා මේ පිටර මැෂින් එක අරගෙන ආවා. ගෙනල්ලා දෙන්නේ මේ මැෂින් එක නෙමෙයි. එන්නන එක නෙමෙයි මිනිහා ගෙන්නේ. එකක් පෙන්නලා තව එකක් දෙන්නේ නේ. ඒකට හොඳ කතාවකුත් තියෙනවා මේ ගුවන්විදුලිය කියන්න හොඳ නැද්ද? හොඳයිද කියලා බැලුවේ නෑ ඕන්නෑ. ඒක කියන්න ඕන්නෑ මේක කියමු එක හින්දා. ඉතින් ඊට පස්සේ මොකද උනේ කියලා අපි බලමුද? හා. ඊට පස්සේ මම මගේ වෙහින්න එක නෙවෙයි. ඊට පස්සේ නෑ නෑ මේක තමයි කියලා එහෙම කියලා සයිකල් ගියයි ජානි පෙරේ කරේ නෑ යාට කැරියර් පොඩක් පොඩට උනේ කියලා බොරුවක් කියලා ඊට පස්සේ මේ මෙයාලා මේ සයිකල් ගියා. ඊළඟට මොකද මෙහින්න එක කරලා. කෝල් කරා ඊට පස්සේ ෆෝන් ආන්සර් කරන්නේත් නෑ එක එක කතන්දර කියන දැන් එනවා අද එනවා ඒට එනවා ගිජ්ජා ඉඳලා ඉඳලා මැනේ මැනේ ඊට පස්සේ මම පාරිභෝගික අධිකාරිය පැමිණ ගත්තා. ඊට ඊට පස්සේ ආයි දැම්මා පොලිසියට දවස් 5ක් 6ක් විතර මැසේජ් ගැව්වට පස්සේ ආවි අවසානම දවසේ ආවා ඊට පස්සේ සිම් එකක් විකුණගෙන හරි මම තල්ලි දෙන්න ඕනේ තල්ලි දෙයි ඒක නිසා මම මැෂින් එකක් දුන්නා ඒ මැෂින් එක දුන්නාට පස්සේ වාරික 3ක් ගෙව්වා මට ඒ 3 ගෙව්වේ නැහැ එකයි 20ක් මැෂින් එක වොරන්ටි එක කියලා 20000ක් වැඩි වෙන ගන්නවා ඒ දෙන්න අන්න දැන් ටිකක් දුරට ව්‍යාපාරය කරගෙන යනකොට ටික ටික පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙච්ච ඒවත්
කිය වෙනවා නේද? අන්න ඒකයි. ඉතින් අර ෆොටෝකොපි මැෂින් එකක් විකුණන කෙනෙක්ගේ සිද්ධියක් කියන්නේ ඒ වුණාට ඔබ එතනින් අල්ලන්න එපා මේක. ඔබ එතනින් තේරුම් ගන්න එපා මේක. මේ තමයි පාරිභෝගිකයන්ට මතුවෙන ගැටලු ඉදිරියේදී මෙන්න මේ පුද්ගලයා කොහෙදි හරි ඔය Facebook එකේ එහෙම ඇඩ් දාලා ඔය දැන්වීම් පළ කරලා එන්න පුළුවන් ඔබට. අද විකුණන්නේ ෆොටෝකොපි මැෂින් එක වෙන්න පුළුවන්. හෙට මෙයා ඔය වගේ දැන්වීම් දාලා ෆොටෝකොපි විකුණන්න පුළුවන්. ඔව්. සමහර ලාට වෙනත් යන්ත්‍ර හෝ වෙනත් ආකාරයක ව්‍යාපාරයක් ඉන්න පුළුවන්. පුජ්‍යලේ වෙනස් වෙන්නේ නැහැ නේ. වෙන්නේ නැහැ. කැලේ මාරු කොටියගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ නේ. මේ පුජ්‍යලයා වෙනත් ව්‍යාපාරයක් කරන්න එහෙම එන්න පුළුවන්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ කරන ව්‍යාපාරයේ හරියට පාරිභෝගිකයට සාධාරණයක් වෙන්න, ඒ ව්‍යාපාරය තුළින් ඒ අදාළ පුජ්‍යලත් ලාභයක් ලබාගෙන කටයුතු මේ කරගන්න සහ ඔහුගේ දියුණුව සලසගන්න එක තමයි වෙන්න ඕනේ. හැබැයි වෙලා තියෙන්නේ ටිකක් ඒ වගේ වෙනස් දේවල් ටිකක් කියලා තමයි ඔය කතා ටික අහගෙන යද්දි නම් තේරෙන්නේ. ඔව්. ඒ වුණාට දැන් ෆොටෝකොපි මැෂින් ගන්න ගොඩක් කට්ටියත් කතා කරානේ. ඒ අතර මෙන්න මෙහෙම පටිගත වෙච්ච ඒවා තිබුණා ඉතින්. එහෙනම් පුළුවන් වාරිකාලේ එකතරේ දෙන්න ගෙවන්න දෙන්නේ නැහැ අයියේ. මෙන්න බෑ. ගෙවන්න දෙන්න බෑ. ගෙවන්න දෙන්න අමාරු දීලා පිරේලා ඉන්නම් බාන. ආ. මම ඉතල මර 75ක් විතර වගේ දීලා මම නම් මා හෙට විතර ගෙන්න ගන්න බැලුවේ 75ක් විතර වගේ දීලා කරගන්න පුළුවන් නේද? ඒ වගේ අමාරු අයියේ. අඩු නෑනේ. ඒ ගන්න අමාරු කරන්න අමාරු බෑ. මෙහෙම අපි කොහොම දීලාම අයියේ හිර වෙලා තින්නේ ගෙවන්නේ නැහැ අර මේන කේස් වල තින්නේ. ඉතින් අපි તો එහෙම හිර වෙලා දැන් දුන්නා. අපි තව අමාරු වෙයි. මේක. ආ. මොකද මට අර ලක්ෂයක් අද දීලා පරිදි ඉතලට මට මේ මාස දෙකක් ඉතලද මම අනිවාර්යෙන් ගෙවන්න ඉතලද? ලක්ෂයක් දීලා වර චෙක් එකක් දෙන්න පුළුවන්. චෙක් එකක් කියන්නේ මගේ නම් නෑ මගේ එක් නෑනේ මගේ. ඔව්. මොනද නෑ කරන්නේ කරන්නේ. එහෙම අවුලක් නෑ ඉතින් කොමියුනිකේෂන් එක වහලා. ඒකට මම ගෙනත් දැම්ම පරිස්සම් දාන්න ඕනේ ඉතින්. විතරෝට ඉතන මාස දෙකක් ඇද්ද මට දෙන්න නෑ මට. ඔව්. එහෙම පුළුවන් ඒද? හරි. අයියේ මම ඔයාගේ ෆෝන් එක වැඩ ගන්නෝනේ. මම අපේ අපේ අයිය කෙනෙක් කියලා අපේ අයියත් එක්ක කතා කරලා. අනේ මොකක් හරි කරන්න කැමති ඒ ඇඩ්මන්ට් එකක් ගහලා මොකක් හරි ගේම් එකක් ගහමු එක්ක නේද හරි මොකක්ද බලමු. මම කතා කරලා බලලා කියන්න මට ඔයාට ෂුවර් කරලා කියන්න බෑ හොඳ. يعني මම දකුණු බලාද කියලා කිව්වනේ විරාමයකට යන්න කලින් නගරේවත් කියමු. ඒක කියන්නෙත් නෑ මම කවන්නේ නැද්ද? කියන්නේ නැද්ද? ඔව්. එහෙනම් විරාමයකට ගිහිල්ලෙමු. 0112 55 33 63 අපි මෙදිරි දුරකථන අංකේ. දලුංගල. කැපර්. ජනතා සේවයට. Dedicated to serve the people. අද net fm බැලුම්ගලින් කතා කරමින් ඉන්නේ පිටපත් මුද්‍රණය කරන යන්ත්‍ර විකුණන මහත්තයෙක් ඉන්නවා. මේ මහත්තයා ඉන්නේ දකුණු පැත්ත. දකුණු පැත්ත කිව්වම රංගනහයි නේද? මගේ දකුණු පැත්තද කියලා? නෑ දකුණු පළාතේ. ඔව්. ඉතින් අන්න එයා ඒ යන්ත්‍ර විකුණලා කරන අසාධාරණකම් වංචාවන් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඔව්. දැන් අපි මූලික කොටසදී අපි අහුවනේ දැන් මේ ගනුදෙනු වෙන්නේ කොහොමද මුල් වශයෙන් Facebook එකේ දැන්වීම පළ කරලා තමයි මහු මේ අදාළ ව්‍යාපාරික කටයුතු කරගෙන යන සම්බන්ධතාවයන් හදාගන්නේ. ඊට පස්සේ ෆොටෝකෝපි යන්ත්‍ර ලබා දෙන්නම් කියලා දැන් මේ පුජ්‍යලයාගේ තියෙන ආයතනටත් එන්න කියලා දැන් කතාවේ ටිකක් දොළ දිගට ගියා ගනුදෙනු කරන්න. ගනුදෙනු කරපොදවියත් කතා කළා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි තව මේ ප්‍රශ්නේ වතුච්ච එකක් තියෙන්නේ. ප්‍රශ්නේ ඇති වෙච්ච කට්ටිය. ඔව්. අන්න ඒගොල්ලන්ගේ පැත්තට යනවා. කතාව අහන්න. මම ඔක්කොම ගෙවන්න ගත්තා ඉවලෙම ගෙව්වා ඔක්කොම. එයා ගෙවන්න දුන්නේ නැහැ. ගෙවන්න දෙන්නේ නැහැ. ඔක්කොම කතරේ වුණා කියලා කියන්නේ. එයා පරණ මේකෙන් ගිනනලා අර මේ එයා කතා කරලා දෙන්නේ. තව කීප දෙනෙක් තමයි අපේ හිතවත් එක්ක නුරේ හිම කරලා තුත්මාද. මෙහෙමයි මෙයා සංගීතනේ දකුණු පළාත් තේරු ගේන මෙහෙම බෙදලා තියෙනවා. එන්නේ ඌරියාවේ යන ගමන කියලා ඇවිල්ලා අයිකල්ලා ගියේ මේකින් එක. මම දික්කලට කතා කරලා මේකත් මේ මාතර සම්බන්ධත දෙපාරක් මෙහෙර පොලිස් අධිකාරී ගාවට ගියා. ඒස්ටි ගාවට ගියා. ගියාම මිනිහා ගෙදර නැහැ කියලා ගෙදරින් රිපෝට් එක එනවලු ගෙදර නැහැ කියලා. එහෙම කළා එයා හැංගෙන් කියන්නේ. අර වොරන්ටි නැතිව තමයි ගොඩක් කට්ටිය ගානේ 1000කට වොරන්ටි නැතිව ගත්ත ගමන් මේගොල්ලොන්ට වෙන්නේ මේ ඊට පස්සේ කතා කරන්න යන්නේ නැහැ නේ. මේගොල්ලෝ කියන කාර වොරන්ටි නැතිව කියන්නේ නැහැ. මේගොල්ලෝ ගොඩක් සත් නැති වෙන ගොඩක් මොනකෝ ෆැමිලි ලක්කක් දාන්න යන්නේ ඒකයි. ඊට ආපස් එක්කෙනෙක් ඉන්නවා එයාටත් මේ වැඩේට අද එකම දේ වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා මේ ආයතනෙට ගිහිල්ලා ෆොටෝකෝපි යන්ත්‍ර ගන්න උත්සාහ ගන්න උත්සාහ කරපු කට්ටියද නේද? ඔව්. එතකොට ඡායා පිටපත් යන්ත්‍ර විකුණීම තමයි මේ මහත්ය කරගෙන යන්නේ. ඔන්න දැන් ඕන්නම් කියන්නම් මොකද්ද කියලා. දැන් කියන්න. මොකද්ද? අර නම ඕනයි කිව්වේ ගම ඕනයි කිව්වේ මේ මහත්යගේ කියමු නේද? ජනක නරසිංහ විතාන තමයි මේ අර ෆොටෝකෝපි මැෂින් විකුණන ඡායා පිටපත් යන්ත්‍රය විකුණන මහත්යගේ නම. ව්‍යාපාරික මහත්මයාගේ. මේක දකුණට විතරක් සීමා වෙන දකුණු පළාතට විතරක් සීමා වෙන. එතකොට වෙනත් පළාත්
වලට විතරක් සීමා වන දෙයක් නෙවෙයි මුළු රටටම වැදගත් වන දෙයක්. හරි. දැන් ඊට පස්සේ දැන් ඔය යන්ත්‍ර මිලදී ගත්ත උදුවේ ගැටලු කීපයක් තියෙනවා කියලා කිව්වනේ. දැන් ඒ ගැටලු निराකරණය කරගන්න උත්සාහ කළේ නැද්ද තවදුරටත්? ඒක උත්සාහ කරා. ඒ සිද්ධි සම්බන්ධයෙන් ඉතින් එයා එක්ක කතා කරලා වැරිම තැන අපිට කිව්වනේ net fm බැලුම් වලට. මොකද දැන් යම් කිසි ගැටලුවක් වෙද්දී ජනතාව පුරුදු වෙලා ඉන්නවා පළමුවෙන්ම කතා කරන්න net fm බැලුම් වලට. එහෙම විශ්වාසයක් රටේ හැදිලා තිනවා, රටේ හදලා තිනවා, අපි ඒක රකින්නවා. ඔබ ඒක දන්නවා. අන්න ඒ නිසා ඒ උදවිය අපිට කතා කරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් කිව්වට පස්සේ ඉතින් අපි නිකන් ඉන්නේ නැහැ නේ ඊට පස්සේ. වෙන තැන් වලින් සමහර තැන් වල සමහර කට්ටිය එහෙම නිකන් ඇති. ඈ ඔව්. හැබැයි අපි කියන්නේ නැහැ එහෙම මේ චෝදනා කරනවා නෙමෙයි. හැබැයි අපි දන්නවා ඒ උදාහරණ නේද? ඔව්. ඒ වුණා net fm බැලුම් වලට කතා කරාට පස්සේ ඉතින් ඒක අතහැරලා දාලා නිකන් ඉන්නේ නැහැ නේ. හොයාගෙන යනවනේ. කවුරු වුණත් කොහොම වුණත් මොන జాතියේ කෙනෙක් වුණත් මොන තරම් බලයක් තිබුණත් ඒක හොයාගෙන යනවනේ. ඉතින් අන්න ඒ කාරණාවත් එක්ක මේ සිද්ධියේ මෙන්න මෙහෙම මේ ජනක නරසිංහ විතාන මහත්තයා ඉන්නේ. ඔව්. අන්න එයා කතා කරන මැෂින් එකක් ගන්න. හෙලෝ. ඔව් ඉතල වඩ ආරම්භ දෙබ මම ගොඩක් අඩේට ගියා මේ. ආ අයියා මම කිව්වනේ මේ පණිවිඩ හරියට කියන්නම් කියලා ටිකක් දීලා මම කරන්න කතා කරේ. කතා කරා මම. එහෙමයි. ඔයාට සාමාන්‍යයෙන් එකක් වගේ දෙන්න පුළුවන්ද? එකක් හා ඉතින් ටුට්ටක් අඩු කරගන්න බැරිද? මම මාත් වැඩි දාන්න නැහැ කඩේ පටන් අරන් ඒක. එහෙමයි මාල් ධාරයත් එක්ක කතා කරන්නේ. ඔයාට කීයක් වගේ දෙන්න පුළුවන් කම තියෙන්නේ? මාල් 75ක් වගේ නම් දෙන්න පුළුවන්. කමක් නැහැ. එහෙනම් මම මොකක් හරි කරමු කොහේ නැහැ. එකක් දෙන්න මොකද අයිය දන්නවද? අනිවාර්යයෙන්ම වශයෙන් නෑ එහෙම. හරිද? අපි දැන් දුන්නා දෙන්න තමන් ගෙවන හොර තියෙන චෙක් එකක් හරියටම තමයි. මේක එකක්. ප්‍රශ්නයට මේ සම්බන්ධ වෙනකත් කියන්නේ දැන් ඊට අමතරව දැන් බොහෝ දෙනෙක් කතා කරමින් කියනවා දැන් මේ ආයතනය සහ මෙයාගේ වෙනත් දැන් ওই ව්‍යාපාරය කරන්න ගිහලා විවිධ අවස්ථාවන් වලදී අපහසුතාවට ලක් වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. දැන් ඒ උදවිය පොලිසිය වල ගිහලා මේ සම්බන්ධයෙන් පැමිණිලි දාලා දැන් එවැනි තත්ත්වයන් තුළ තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒ නිසා දැන් මේ මහත්මයාගේ කටහඬ එහෙමත් මතක තියාගන්න එක ගොඩක් වැදගත් නිසා අපි මේ මහත්මයාගේ මේ තවත් කතා කීපයක් අහන දෙමු. ඔව් අහන්න දෙන්න අවශ්‍යයි. අර යම් ප්‍රශ්න වුණාට පස්සේ ඔව් මෙන්න වෙන වැඩි ප්‍රශ්නයක් වතුනාට පස්සේ ඉතින් ඒකට සාධාරණ විසඳුමක් දෙන්නේ නැත්තම් ඒ අදාළ මේ භාණ්ඩේ වෙනදම් කරපු ආයතනයෙන් පාරිභෝගිකයටත් ගේන් තියනවනේ. මොකද මුදල් වියදම් කරලා අරගෙන තියෙන උපකරණේ එයින් අවශ්‍ය වූ කාර්යය කෙරෙන්නේ නැත්තම් ඒ යන්ත්‍රය වැඩක් නැහැ. නැත්තම් එහෙම නැත්තම් ඒ යන්ත්‍රය නැවත අලුත් වැඩියා කරලා දිය යුතුයි. මොකද මේ ආයතනත් එක්ක ගන්න පාරිභෝගිකයා යම් කිසි විසඳුමකට ඇවිල්ලානේ මේ කටයුත්ත කරන්න, මේ ගනුදෙනු කරන්න. ඉතින් ඒ ගනුදෙනුවෙන් විතරක් මේ ගනුදෙනු ඉවර වෙන්නේ නැහැ. ඒකෙන් එහාටත් මේ තව දෙකටත් යන කාර්යයක් ඉතින්. ඒක නිසා ඒ අදාළ කාල සීමාවල් තුල වක්කීමේ කාල සීමාවල් තුල ඒ ආයතන පොරොන්දු වෙච්ච දේවල් නිසාකාරයෙන් කෙරෙන්න ඕනේ. එහෙම නොවුනට පස්සේ තමයි මේ වගේ ගැටලු මතු වෙන්නේ. දැන් ඉතින් මේකෙදි වරක් නෙවෙයි දෙවරක් නෙවෙයිනේ මේ වැඩේ වෙන්නේ. එතකොට මේක පරක් තිරක් නොපෙනෙන තත්ත්වයක් දක්වා දුරදිග ගිහිල්ලා තිනවා. ඇයි net fm බැලුම් ගලින් එහෙම කියන්නේ? එක්කෙනෙකුට විතරක් වෙච්ච වංචාවක් නෙවෙයි මේක. මෙන්න මේ කට්ටියටත් එහෙම වෙලා තිනවා බලන්න. ඊට පස්සේ අපි ඊට මාස එකකට දවස් 20කට වගේ කලින් වගේ තමයි මැෂින් එක සල්ලි දීලා ගත්තේ. ඊට පස්සේ ගෙදරට මැෂින් එක ගෙනාවන් පස්සේදී ෆොටෝකොපි ගහද්දී මැෂින් එකේ මැදින් සුදු වගේ වෙනවා දෙපැත්තෙන් මෙම් පාට දෙනවා. ගෙදරට ගෙනහල්ලා අපි චෙක් කරන්න බලද්දී අපරාධ
දූෂණ වංශාවට එරෙහිව බලුංගල ජනක නරසිංහ විතාන කියලා පුජ්‍යලෙක් ඡායා පිටපත් යන්ත්‍ර විකුණන ව්‍යාපාරයක් කරගෙන යනවා. ෆොටෝකෝපි මැෂින් විකුණනවා. ඔව්. දැන් අන්තර්ජාලයේ හරහා නැත්නම් Facebook හරහා තමයි මෙයාගේ ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙන්නේ. දැන් ඒ හරහා දැනගත් දුබිය බොහෝ දිනෙක මේ ආයතනයට ගිහිල්ලා ෆොටෝකෝපි යන්ත්‍ර අරගෙන තිනවා. ඒ ගත්තට පස්සේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ගැන තමයි අද නෙත්ෆේ බැලුංගලේ අනාවරණය කරමින් හිටියේ. අන්න ඒ ප්‍රශ්න මතුවෙච්ච එක්කෙනෙක් මෙන්න මේ නරසිංහ මහත්තයත් එක්ක කතා කරනවා. මම මෙහෙම මචං. මම එහෙම කල්ලියෙලා උඹට ඒ චාන්ස් එක දෙන්නක පස්සේ බර අනිත් උඹ දෙන්නේ. එයාට චාන්ස් එක දුන්නේ මමද? උඹ චාන්ස් එක දීලා ඒක මට වැඩක් නැහැ. මං කිව්වනේ අගන්දරේ. ඔයාට මතක ඇති මං ඔයාට සල්ලි 7-5ක් කරේ නැතුව ඉවිලි දුන්නා. ඒත් ඔයා මොකද කරේ? ඊට පස්සේ වෙච්ච දේට උඹට මොබ මාසින් දෙකයි කියලා අතහු ඒවලා. දරහගෙන උඹ ලස්සට තයි කියන්නේ. ඒක හරි. දැන් ඔයාගේ වගකීමට ඔයා හැදී නැතුව ඔයා මුකුත් කරේ නැතුව ඉඳලා මම මැෂින් එක එපයි කිව්වෙ ඔයා හදන්නවත් ඉන්නේ නැතුව කොහොමද මම මෙහින් එකක් තියාගෙන? මම සල්ලි ඔයා ව්‍යාපාරයක් කරන මම සල්ලි ගන්න. ඉතින් එහෙම එකේ මම අවුරුද්දක් ගියාට පස්සේ ඔයාගේ සල්ලි ගත්තේ මම ගියාට පස්සේ අවුරුද්දක් වෙනකන් ඔයාට මාස දෙකයි. ඔය එහෙම ගල්ලා බට එහෙම ගන්න ඕනේ. ඔයාගේ සර්විස් එක ඔයාට අවුරුද්දක් වෙනකන් ඇවිල්ලා හදන්නත් බැරි වුණා නම් මම අවුරුද්දකට පස්සේම ඔයාගේ සල්ලි ගත්තේ. ඔන්න දැන් ප්‍රශ්නේ ටිකක් දුර දිග ගිහිල්ලා තියෙන්නේ චාන් එක නේද? ඊට පස්සේ මොකද උනේ? දැන් පාරිභෝගිකයන්ටනේ මේ වගේ ගැටලු මතුවෙන්නේ. ඔව්. ඉතින් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම වගකීතු ආයතනයකින් මේ පාරිභෝගික සේවා අධිකාරිය. ඔව්. එතකොට ඒ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලය සහ තවත් උපශාඛා තියෙනවනේ ලංකාවේ සෑම්පලතකම වගේ. ඉතින් හම්බන්තොටටත් කතා කරලා බැලුවා කොහොමද තත්ත්වය කියලා. ඔව්. යම් පැමිණිලක් දැම්මා 2016 7යි 8 වෙනිදා. ඔටෝගෝ මැෂින් එකක් සම්බන්ධව 120,000ක මැෂින් එකක් දවස් තුනක් කියලා කැඩලා මේ කළ දුන්නේ නැත කියලා. අපිට කොහොමවත් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරි මේ පාරිභෝගික සේවා අධිකාරිය විදියට. ඔව් මේ ආයතන දැනට විරුද්ධව තියෙනවද? දැනට තියෙන විරුද්ධව. දැන් මාස්ටර් ලියුම් තුනක් කියපුවා මං ගාව තියෙන ලියුම් තුනම ඒ ලියුම් තුනටම එයයි පැමිණියේ නැහැ. කෝල් එකක්වත් ගත්තේ නැහැ. එතකොට මම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආ බාගි වෙන්නේ නැත්නම් අපිට අර අපදම් කරගෙන ඉන්න බලයක් එහෙම නැහැ. ඒකයි ගැටලුව තියෙන්නේ. අපේ පරීක්ෂණවලට ආවේ නැහැ. ඔව් ආවේ නැහැනේ. දැන් මම දවස් 3ක් ඇවිල්ලා මම දවස් 3ම රස්සියා දෙලා ගියා. අර එහෙම වුණාම ආයතනයෙන් පැමිණෙන්න තුනම ඉතින් අපිට ගන්න පුළුවන් ඇක්ෂන් එකක් නැහැ. තමයි ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට මහත්මයා මේන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට ඕනම කෙනෙකුට ඔය වගේ දෙයක් කරලා ඒකට නොපැමිණිනකොට මහත්යලට මේ පාරිභෝගික අධිකාරියට කරන්න බැහැ නේද කියලා. ඔව් ප්‍රාදේශීය කාර්යාලයෙන් එවැනි ප්‍රචාරයක් හම්බුණාට පස්සේ ප්‍රධාන කාර්යාලයට මේ තොරතුරු කියන්න එපා. මොකද විසඳුමක් හොයාගන්න එපා කොහොම හරි. මොකද එහෙනුත් කිව්වනේ ඔක හෙඩ් ඔෆිස් එකට දාන්න කියලා. ඉතින් අපි ඒක හෙඩ් ඔෆිස් එකටම දැම්මා. හෙලෝ. මම පැමිණිලක් දාලා තියෙන 2016 7යි 8 වෙනිදා. ඒ කික්කේනා තාම එන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. මට සල්ලි දෙන්න තියෙනවා, සල්ලි දුන්නේ නැහැ. දැන් මේ හම්බන්තොට ඩිස්ත්‍රික් ඔෆිස් එකෙන් සාකච්ඡාවක් තිබ්බා දෙක දවසක් හරි. ඔව් තිබුණා. මම විතරයි ආවේ. එතකොට ඒගොල්ලෝ මොකද කිව්වේ අපේ ඔෆිස් එකේ කට්ටිය? මෙතනින් එහාට කරන්න බෑ. යා පැමිණිල කොළඹට යුවේ නැහැ කියලා කිව්වද? කොළඹට යවලා නැහැ. කාගෙන්ද ගත්තේ? ගත්ත කෙනාගෙන ආයතන ඩිජිටල් කොපි කියලා කඹුරු පිටිය. හරි. තාම වගකීම් කාලයක් තියෙනවානේ. දැන් නෑනේ. දැන් අවුරුද්දකට වැඩි පැමිණිල දාලා තියෙනවා. ගත්ත කවදද? 2005යි 5. 2016. මේක ගෙනල්ලා දවස් දෙක තුනකින් කැඩුනා. ඊට පස්සේ මම පැමිණිල දාලා දිනවා 2016 7යි 8 වෙනිදා. ආවේ නැති හේතුව මොකද්ද? සමහර කෙනා ලියුම් බාර ගත්තේ නැහැ කියලා. මම ඊට පස්සේ ගෙදර ලිපිනේ දුන්නා. ඒතකොටත් බාර දෙන්න බැරි වෙලාද? මොහොතේ මම යවන්නේ බාර දෙන්නේ එහෙමනම් ඕක දැන් මොකක් හරි වෙන ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඔතන ස්වාර දෙන්න බැරි. හම්බන්ත ටීම් මොකද කරන්නේ කියන එකත් හොයලා බලන්න. මොකද්ද ඕකේ අංක කියන්නේ? මනිෂා. يعني මේක අංක ලියා ගන්න. හම්බන්තට කතා කරලා කියන්න මේක මෙහිට එවන්න කියලා අපිට. රෙෆරන්ස් නම්බර් එක? DSX අලගේ ගන්න. අට. ජනක නරසිංහ ඉතාලි. හරි. අත් හම්බන්තට කෝල් එකක් දීලා බලන්න මහත්මයා. හරි. දැන් ප්‍රධාන කාර්යාලයට කතා කරලාට පස්සේ මේ කටයුත්ත මේ පාරිභෝගිකින්ට සාධාරණයක් වෙන්න යන පාටයි.
හැබැයි දැන් පාරිභෝගිකයොත් එක්ක කතා බහ කරපු වෙලාවල් තිබුණ මේ වගේ ප්‍රතිචාරයක් නෙවෙයිනේ මේ අදාළ ව්‍යාපාරික මහත්මයා තිබුණේ මෙන්න මේ වගේ ප්‍රතිචාර. එහෙම දෙන්නේ යකෝ මගේ කඩේ ඇවිල්ලා කඩේ කරලා මැෂින් එක අරන් ගිහින් පොලිසිය දෙන්නේ. මේ හැම එකම එහෙමමද කියලා මම හිතා කරේ. ඊට 35000ක මැෂින් එකෙන් මේ කයි ගන්නත් දාලා ඔයාලා දැන් ඇවිල්ලා ඉස්සාව දෙන්නේ. උන් හිතන දේවල් වෙන්නේ නැහැ. දැන් එහෙම බගද එහෙම හරි කරා. උඹට මේව හරි කරා. දැන් අපි මං එහෙමවත් නොකර මම සාධාරණව මම කිව්වේ මට මගේ දීකන් සල්ලි මම පොලිසියට පොරොන් දීලා නැහැ මට මේ කරා පොලිසිය පොරොන් දීලා පොලිසිය ගියාම මට කන්දි දෙන්න හැදී. මට පොලිසිය දෙන්නත් බැන්න කියලා වයිස් කයිලගිය පොලිසිය බෙදක් අද්දලා දුන්නා. ඒකම ඒ මේකට මචං මං වැඩ කයිස් කයිලගිය කවද පොලිසියට පොලිසියයි නබල එන්නත් ඔය ඉත රක්තිය දියලා ගියා ඒක පොලිසියට. අපිට දැනුම් දීපු දවස්වල ආවේ නැහැ. හොඳේ අපිට දිනේ දීපු දවස්වල ආවේ නැහැ. ඕන විදියට ඔබට ඕන කටපාඩම් දෙන්න ඔබ සායි දීලා හරි ඒ විදියට බේරගන්න. මම ගන්න. මහත්මයා මං ඔයක සල්ලි දීපු එක තමයි උදව්ව. ඒකයි වෙලා තියෙන්නේ. මොකද එච්චර කලක් ඔය කැරිස් මැෂින් තබල් ගෙනල්ලා දීලා අපිට. ඒක අපි සල්ලි දුන්නනේ. ඒ සල්ලි දීපුවට හරි විදියට අපිට දීපන් සල්ලි ටික. වෙන මොකුත් ඕනේ නැහැ. මම බත් ඒ විදියට උසාවි ඇවිල්ලා එහෙම මෙහෙම කළා ඒ විදියට ගන්න. මට මම කතා කරා කියලා මම එන්නත් නැහැ මම එහෙම දෙන්නත් නැහැ. අද විස්මුහුණ ගලවන්නේ ජනක නරසිංහ විතාන කියලා මහත්තයෙක්. මේ මහත්තයා එතකොට කරන්නේ ඔය ඡායා පිටපත් යන්ත්‍ර විකුණනවයි කියලා ඒ යන්ත්‍ර නිසියාකාරයෙන් ගනුදෙනුව සිද්ධ කරන්නේ නැහැ. මොකද එයා විකුණන්නේ කැඩිච්ච යන්ත්‍ර. ඉතින් අන්න ඒවා විකුණලා අන්තිමට වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් තමයි අද net fm බැලුම්ගලින් කතා කරන්නේ මේ විස්මුහුණ ගලවන්නේ. දැන් මේ අත්දැකීම් වලට මුහුණ පාපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පිරිස මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කතා කරපු අවස්ථාවල විසඳුමක් හම්බුනේ නැහෙනි. ඊට පස්සේ මොකද කරන්න යන්නේ? ඔව් දැන් ඉතින් දැන් net fm බැලුම් ගල මේකට මැදිහත් වෙනවනේ. එතකොට තොරතුරු හොයාගෙන යනවනේ. සියලු තොරතුරු අනාවරණය වුණානේ මෙයා හරිය සිද්ධිය කරනවා. ඊට පස්සේ ආඩු විසඳුම් දෙන්නේ නැහැ. අර එයා කියන ආකාරයේ වොරන්ටි දෙන්නෙත් නැහැ. කිසිම දෙයක් නැහැ. කැඩුනම හදලා දෙන්නෙත් නැහැ වොරන්ටි කියන්නේ. ඒක නෙති. ඒ ඒව කිසිවක් නැහැ. ඒ තත්ත්වය තුළ අපි කතා කරා මේ මහත්තයාට ඇහුව මොකද්ද මේ කරන්නේ කියලා. හෙලෝ ජනක නරසිංහ විතාන නේද? ඔව් මම net fm එකෙන් කතා කරන්නේ. ඔබතුමා කැඩිච්ච ෆොටෝකෝපි මැෂින් විකුණනවා කියලා අපිට කම්ප්ලේන්ට් එකක් ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනගන්න තමයි කතා කරන්නේ. ආ මම කරන්නේ මැෂින් රිපයර් එක කරන්න දෙන්නේ. එහෙම කැඩිච්ච ෆොටෝකෝපි මැෂින් එහෙම විකුණනවද? නෑ මැෂින් දෙන්නම අපි ගන්නනේ ජනගහත්වයෙන් අපි ගන්නනේ. ගණක් නෑ ඉතින් අපි කටින් ගන්න. කොහෙන්ද? අපි ගන්න කොළමින් ගන්න නුවරින් එහෙම මෙන් ගත්තින් ගන්න පොඩ. රිපයර් කරලා විකුණනවනේ ඔබතුමා. රිපයර් කරලා විකුණන්නේ දැන් නෑනේ ඔය රිපයර් කරන දෙයක් නෑ ඒවයි. ඔබතුමා විකුණනවා. දැන් ඒ ගෙන්න නේවා විකුණනවා. ඔව්. ඊට පස්සේ ඒ ගෙන්න මැෂින් කැඩෙනවනේ. ඒ කැඩෙන මැෂින් ඔබතුමා හදන්නේ නෑ කියලා වොරන්ටි කාඩ් දුන්නට. කවුද ඔයාලට කතා කරේ කියන්නේ මොකද කියන්නේ? මම කතා විශ්ින් කියලා කියන්නේ. ඇයි එහෙම මිනිසුන් අතර මං කරන්නේ කැඩිච්ච ඒවා විකුණලා? ආ නේවනේ ඔයා දැන් මෙහෙම මට ඔකට කියන්න දෙයක් නෑ ඔයාලට. ඒකයි තමයි මම කතා කිව්වෙ තුමා වැඩේ බලා ගන්න. මට කියන්න දෙයක් නෑ. කියන්න දෙයක් නෑ කියන්නේ ඉතින් ඇයි ඔබතුමා එහෙම මිනිස්සුන්ට කැඩිච්ච ඒවා විකුණන්නේ? එතකොට ඒගොල්ලෝ අතර මං වෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. මට ඔයත් එක කතා කරන්න ඇත්තටම කාලයක් නෑ. මට වැඩක් නෑනේ. ඒක මට නෑ. ඔයා කියන්නේ මම හරි දැන් කෙනෙකුට ආධාරණයක් ලා කියන මේ මිනිස්සයෙක් මොකක් කරන්න මාර්ගෙන් ඉන්නද කියන්නේ. ඒගොල්ලෝ ආට කතා කරා කියලා ඒ මිනිස්සුන්ට මොකක් කරන්නද කාලෙත් තියෙනවා කියලා නෙමෙයි නේද? මට නිකන් ඒක කතා කරන්න හොදවරක් නෑ නේද? නෑ ඔබතුමා හිතන්නේ දැන් අපි මුකුත් හොයලා බලන්න නැතුව මේ ඔබතුමාට කතා කරනවා කියලාද? ඒක මම දන්නේ නෑ. ඔයා ඕන දෙයක් කරන්න මට වෙලාවක් නෑ ඔයත් එක්ක කතා කරන්න. ඇයි මේ මහත්තයා ඇත්ත ඒ කියන්නේ මට වෙලාවක් නැහැ ඔයත් එක්ක කතා කරන්න. ඔව් මේ මහත්තයාට වෙලාවක් නැහැ. මොකද මේ මහත්තයාට වංචා කරන්න තමයි වෙලාව තින්නේ. තින්නේ පැය 24ම යොදවලා තින්නේ ඒ වැඩේට තමයි මේ මහත්තයාකින්ද ඒව කතා කරන්න වෙලාවක් නැහැ ඉතින් මේ මහත්තයාට. දැන් පාරිභෝගික මෙවැනි ගැටලුවකට මැදිහත් වුණාට පස්සේ ඉතින් ඒ සම්බන්ධයෙන් අර පාරිභෝගික කටයුතු වල අධිකාරියට කතා කරලා පැමිණිලි කරා. දැන් ඉන් එහාට දැන් පොලිසියටත් මෙවැනි පැමිණිලි ඇවිල්ලා තියෙනවා. දැන් ඊට අමතරව දැන් මෙහි තියෙන නීතිමය තත්ත්වය සොයා බලන්න පැය මොකක්ද මෙවැනි අසාධාරණයකට ලක් වුණොත් එහෙම මොකක්ද ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා ඒක ගැන දැනගන්න කතා කරා නීතිඥ ප්‍රතිභා මහනාමේවා මහත්මයාට. මොන වගේ නීතිමය ක්‍රියාමාර්ගද අදාළ පාරිභෝගිකයන් හට ගන්න පුළුවන්? පිටපත් ගැනීම සඳහා වන යන්ත්‍රයක් භාණ්ඩයක් මේක ඒතකොට 1890යි භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ යටතේ තමයි වැටෙන්නේ. ඒ භාණ්ඩ විකිණීමේ ආඥා පනතේ යටතේ මෙයා භාණ්ඩ මිලදී අරගෙන තියෙනවා නිශ්චිත ගුණත්වයේ නැත්නම් අවශ්‍ය කාර්ය සුදුසු නැත්නම් පනතේ තියෙන වගන්ති කඩ වෙනවා. පනතේ 14 15 වගන්ති කඩ වෙලක්. ඒ වගේම මෙයාට පුළුවන් මේ සම්බන්ධව ගුණත්වයේ නැහැ කියන එකට
2003 පාරිභෝගික ආරක්ෂක අධිකාරී පනතෙන්ද කවුන්සිලයේ දික්වන්න කවුන්සිලය එතකොට නඩුව අහනවා නඩුව අහලා ඒකපාර්ශ්වික තීන්දුවක් දෙන්න වෙනවා ඒකපාර්ශ්වික තීන්දුව දීලා මේ ක්‍රියාත්මක කරේ නැත්නම් කවුන්සිලයට පුළුවන් අධිකරණයම වාර්තා කරන්න. ඒ වගේම මේක බාණ්ඩ මිලදී ගත්ත කෙනාට පුළුවන් රිසිට් පද තියෙනවා නීතිඥවරයෙක් මාර්ගයෙන් සිවිල් නඩුවක් අධිකරණයේ පවරන්න සිවිල් නඩුවක් පවරලා ජීසුම් කඩකිරීමට දාන්න පුළුවන් අදාළ යන්ත්‍රයේ හිමිකරුට එතකොට එන්න මේන උසාවියට ආවෙ නැත්නම් උසාවියට අපහාස කිරීමත් අරේන නීතිඥ දාසුත් අහිංසක ජනම් කරුවාට එතන අධිකරණය මගින් අය කරගන්න. නීතිමය තත්ත්වය අන්න ඒ වගේ තත්ත්වයක තමයි තියෙන්නේ චානක. දැන් අර ඉස්සල්ල කතා කළානේ මේ නෙට් FM එකෙන් කතා කළා ප්‍රශ්න කළානේ මේ මහත්මයාට අදාළ ව්‍යාපාරය කරන. ඔව් එතකොට මේ මහත්තයා ගෝනේ කතා කරන්න වෙලාවක් නැහැ කියලා. ඒ කාරණාව ඇත්ත. ඉතින් අර මම මුලින් කිව්වේ ඒකනේ. මේ මහත්තයාට ඒකට කතා කරන්න වෙලාවක් නැහැ. මොකද මේ මහත්තයාට තියෙනවා වංචා කරන්න තව සෑහෙන්න. ඉතින් හැබැයි අපිට තින්නේ මේ වගේ ජාවාරම් සොයාගෙන යන එකනේ. ඒකටනේ අපි කාලය වෙන් කරලා තින්නේ. ඒකින් ඒ කාලෙන් අපි අර මහත්තයාට කතා කරා. හෙලෝ. ඔව්. දැන් මෙහෙම මිනිසුන්ට මේ වංචාවක් කරලා තියෙනවා කියලා අපි ගාව සාක්ෂි තියෙනවා. ඒකයි ඔබතුමාට අප කතා කරන්නේ. උත්තර දෙන්න මේ ෆෝන් එක අන්සර් නොකර ඉන්න එපා. ඕනේ මට වාස්තේ කතා කරන්න දෙයක් නැහැ කියලා සාක්ෂි දෙන්න ඕන මොකක් කරගන්න මම කීවේ. සාමික මෙවැනි ව්‍යාපාරිකයින් නැත්තම් මේ ව්‍යාපාර ස්වභාවයෙන් යම්කිසි වංචාවක් කරන්න බලාපොරොත්තු වෙන ඔබ ළඟට එන්න පුළුවන්. නැත්තම් මෙවැනි ආකාරයේ හෝ නැත්තම් වෙනත් ආකාරයකින් ඔබව වංචාවකට නැත්නම් අපහාසතාවයකට ලක් වෙන්නේ නැති. එවැනි තොරතුරු net fm බැලුම් ගලට දෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය 0727 372 372 0727 372 372. ඒ දුරකථනෙට කතා කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. එවනම් අද net fm බැලුම් ගලින් අපි සමු ගන්නවා. මම චාමික. මම රංගන. තෙතමනේ නිසා ගෙදර පිටි පෙඟිලාද මෙහෙම වෙන්නේ පිටතින් හෝ ඇතුළතින් එන තෙතමනයක් නිසායි. මල්ටිලක් වෝටර්ප්‍රූෆින් සීල නිපදවලා තියෙන්නේ පිටියේ ඇතුළතින් හෝ පිටතින් එන තෙතමනේ සම්පූර්ණයෙන් වළක්වලා එවැනි තෙත පිටි වලට පූර්ණ ආරක්ෂාව සලස්වන්නමයි.